ගොඩක් අඩුවට තමයි මේක දෙන්නේ අපේ නිෂ්පාදන සංඛ්‍යාව වල. එතකොට කොහොම සරලව කරුවලේ ඉන්නතු හොඳ උත්තරයක් විදුලි පිට උත්තරයක් වශයෙන් මට මේක හඳුන්වා දෙන්න පුළුවන්. ඒක මේක හයිබ්‍රිඩ් සිස්ටම් එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඉතින් මේක සාමාන්‍ය ගෙදරකට ප්‍රමාණවත් වලට දෙන අවුරුදු 5ක වගකීමක්. හානියක් සිද්ධ වුණොත් අපි රිපෙයාර් කරන්න ගාණක් පැය කරන්නේ නැහැ. අපි තුන් රිපෙයාර් කරනවා ට්‍රිප් එක ගිහලා නැත්නම් ඔයාලා කරන්ට් එක ගන්න පුළුවන්. ඒ වගේම නිවසේ ඕනම තැනකින් තියාගෙන හරි පහසුවෙන් වාට විදුලිය ලබා ගන්න පුළුවන්. ඒකට මේක බෙදා හැරීමේ නියුජිතෙක් වශයෙන් කවුරු හරි ආයතනයක් බලාපොරොත්තු වෙනවා නම් පිටපලාත්වල අපිත් එක්ක කතා කරලා මාසයකට හොඳ ආදායමක් ලබන්න පුළුවන් ව්‍යාපාරික අවස්ථාවක් අපි සලසලා දෙන්න කැමැත්තෙන් ඉන්නවා. එහෙම හැකියාවක් තියෙන කට්ටිය අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලාත් මම ඉල්ලනවා. අයිබන් සුබ දවසක්. ආදරෙන් පිළිගන්න වෙනද වගේම ඔන්න ඔයාලා මේ දවස්වල ඉන්නේ කරුවලේ. ඉතින් දන්නවා ගොඩක් වෙලාවට ලංකාවේ ලයිට් ප්‍රශ්න ගැන අය කතා කරන්න දෙයක් නැහැ. හැබැයි මේකට විකල්පයක් අපි කොල්ලෙක් අපි තරුණෙක් හොයාගෙන තියෙනවා. අපි ගිහිල්ලා බලමු. ඉතින් මේ ගැජට් එක මොකද්ද? එතකොට කොහොමද මේක ක්‍රියා කරන්නේ? ඒ වගේ සියලු කාරණාත් එක්ක මතක් කරන්න ඕනේ. වීඩියෝ එක යන කලින් අපි YouTube channel එක තාම subscribe කරලා නැත්නම් යටි දෙන රටවලින් subscribe කරන්න, subscribe කරන්න. ඒ වගේම bell notification එක click කරන්න. තවත් කෙනෙක් බලන්න මේ වීඩියෝ share කරන්න නම් තමයි කරන්න එපා කියලා ඉල්ලනවාම අපි යමු කරුවලේ ඉන්නේ නැති වෙන්න. අපේ කොල්ලේ මේ මොකක්ද හදලා තියෙන gadget එක බලන්න. ඉතින් ඔන්න රංගන මහත්මයා අපි හම්බෙන්න ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ රංගන මහත්මයා දැන් අපිට මේ කරුවලේ ඉන්නේ නැති වෙන්න ඔබතුමා මොකක් හරි gadget එකක් හදලා දෙනවා කියලා අපිට ආරංචි වුණා. ඉතින් අපි ආවා මොකද්ද කියලා බලන්න. iPhone ඉස්සරහ මොකද? iPhone අපිට වෙන්නන්නේ මොකද්ද මේ කරුවලේ ඉන්නේ නැති වෙන්න හදලා තියෙන gadget එක අපිට පොඩ්ඩ? ඔය ඇත්තටම මේ මේකට අපි නම දීලා තියෙන්නේ solar generator එකක් කියලා. මේකෙන් අපට අවශ්‍ය විදියට විදුලිය ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට ප්‍රශ්නයක් තමයි අංක 1 විදුලි මේ වැඩිවීම, විදුලි බිල වැඩිවීම. ඊළඟ තමයි විදුලි විසන්ධිය. ඉතින් ඉදිරියේදීත් මේක වැඩි වෙන නිසා අනිවාර්යයෙන්ම අපට සෝලර් සිස්ටම් එකට යන්න වෙනවා. ඉතින් මිනිස්සු සෝලර් කිව්වම ගොඩක් බය වෙනවා. මොකද ලොකු ප්‍රමාණයක් ගන්න, ලොකු මිලක් යනවා කියලා. ඉතින් ඒකට අපි බොහොම සරලව අඩු මිලකට හදා ගන්න පුළුවන් සෝලර් ජෙනරේටර් තමයි පෙන්වන්න යන්නේ. එතකොට මේ තියෙන්නේ අපි හදපු සෝලර් ජෙනරේටර් එක. මේක සවි කරගන්න එක හරිම පහසු වැඩක්. පැනල් දෙකෙන් එන වයර් දෙක ධන ඍණ වශයෙන් මෙතෙන්ට සම්බන්ධ කරන්න තියෙන්නේ. ඊට පස්සේ ගෙදර වයර් කෝඩ් එක මෙතෙන්ට ප්ලග් කරලා ගෙදර විදුලි උපකරණ අර විදියට වයර් කෝඩ් එකට සම්බන්ධ කරගත්තම අපිට ඒ විදුලි උපකරණ ටික ඔක්කොම පාවිච්චි කරන්න පුළුවන්. ෆෑන් එක, බල්බ්, ටීවී එක ඔක්කොම පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ටීවී එකත් පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් පාවිච්චි කරන වෙලාව තීරණය වෙන්නේ. දැන් මේක වොට් 300ක වෝල්ටේජ් එකක් තමයි සාමාන්‍ය චාර්ජ් වුණාම තියෙන්නේ. අපි පෑන් එකයි බලුක් තුනයි වගේ දැම වොට් 100ක් වගේ ගන්නවා පැයකට. පැය 3ක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. බලුක් සිතරක් දැමුවොත් පැය 5ක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඒකට ඊළඟ කාරණාව තමයි මේක වහින දවසට පැනල් එකකින් චාර්ජ් නොවුනොත් අපිට මේ ස්විච් එක පල්ලෙහාට දාලා ගෙදර කරන්ට් එක තියෙනවා නම් ඒකෙන් චාර්ජ් කරගන්න පුළුවන්. ඒකට මේක හයිබ්‍රිඩ් සිස්ටම් එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඉතින් මේක සාමාන්‍ය ගෙදරකට ප්‍රමාණවත්. ඊළඟට අපි හදනවා වැඩිපුර පාවිච්චි කරනවා නම් 1 kW. ඒක නෝ 10 සිස්ටම් එක හදනවා. ඊටත් වැඩියෙන් මොනවාරි පාවිච්චි කරනවා 2 kW සිස්ටම් එක හදනවා. වොට් 2000, වොට් 3000, 5000 කියන ජෙනරේටර් උනත් අපෙන් හදා ගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන වැදගත්කම වෙන්නේ ඕනම කෙනෙකුට මේක සවි කරගැනීම ඉතාම පහසුයි. ඕනට ගෙනියන්න පුළුවන්. ඊළඟ වැදගත්කම තමයි අපි හදන මේ සෝලර් ජෙනරේටර් එක ඕනම වෙලාවක අපිට රිපෙයාර් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒකට හොයලා බලන්න පුළුවන්. අපේ ජෙනරේටර් වඩා වෙනත් ජෙනරේටර් ලොකු මිලක් තියෙනවා. ඉතින් අපි ගොඩක් අඩුවට තමයි මේක දෙන්නේ. අපේ නිෂ්පාදන සංඛ්‍යාව වල එතකොට කොහොම සරලව කරුවලේ ඉන්නතු හොඳ උත්තරයක් විදුලි පිට උත්තරයක් වශයෙන් මට මේක හඳුන්වා දෙන්න පුළුවන්. එතකොට දැන් මේ වගකීම දෙනවනම් වගකීමක් දෙනවද අවුරුදු කොහොමද කියන්නේ? ඔව් මේක අපි පැනල් වර්ස් වලට දෙන අවුරුදු 5ක වගකීමක්. සිස්ටම් එකට මාස 6ක වගකීමක් දෙනවා. සර්විස් වොරන්ටි එක. ඒ කියන්නේ මොනවා හරි හානියක් සිද්ධ වුණොත් අපි රිපෙයාර් කරන්න ගාණක් පැය කරන්නේ නැහැ. ඒ පාර්ට් එකට විතරක් ගාණක් පැය කළා. වසර 2ක සර්විස් කාලයක් දෙනවා. එතකොට දැන් මේ ඔබතුමා කියන්නේ දැන් අපි හිතමු මේක අලුතෙන් අරන් යන්නේ කෙනෙකුටවත් පහසුවෙන්ම පොළොව මේක පෝටබල් එක ඕන තැනක රැගෙන යන්නත් පුළුවන්. දැන් අපි හිතමු ට්‍රිප් එකක් කරනවා, ට්‍රිප් එක ගිහලා නැත්නම් ඔයාලා කරන්ට් එක ගන්න පුළුවන්. ඒ වගේම නිවසේ ඕනම තැනකින් තියාගෙන හරි පහසුවෙන් වාට විදුලිය ලබා ගන්න පුළුවන්. අපි හිතමු දැන් මොනවා හරි වෙලා මේක කැඩුනා. කැඩුනට පස්සේ
එතකොට අභිමාන ඇවිල්ලා හදලා දෙනවද නැත්නම් මේක ගෙනල්ලා දෙනවද? ඔව් ඇත්තටම මේක එහෙම කැඩෙන්න තරම් දෙයක් නැහැ. අපි ඒකට ඔක්කොම සේෆ්ටි එක දාලා තියන්නේ. කැඩුනොත් හරි ඔයගොල්ලෝ මේ කොටස අරන් එන්න ඕනේ. ඒ කොටස තමයි අපි රිපෙයාර් කරලා චෙක් කරලා දෙන්නේ. මොකද ඒක සවි කරගන්න එක ඕන කෙනට කරන්න පුළුවන් නිසා ඔයගොල්ලෝ ගෙනල්ලා දවස් දෙක තුනකින් අපිට ඒක අනිවාර්යෙන් රිපෙයාර් කරලා දෙන්න පුළුවන්. ඒතකොට දැන් අපි හිතමු දැන් එහෙම ගන්න ඕනේ කියලා හිතනවා. ඒක මේ ඩිලිවරි කරලා දෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒකවත් තියෙනවා. ඔව් පුළුවන්. කාලට වුණ නම් කල්ලි දාලා account එකට අපි courier එකේ වණත් පුළුවන්. නැත්නම් ඇවිල්ලා අරන් යන්නත් පුළුවන්. කවුරු හරි දැන් අරගෙන යන්න ඕනේ කියන දැන් මේක වීඩියෝ එක බලපුවාම අපිටත් මේකක් ඕනේ කියලා හිතනවා. එතකොට ගන්නවා ඒ කොහොමද ගන්නෙ? ඔව් ඒක නට පුළුවන් අපිට කතා කරලා අපේ account එකට සල්ලි දාලා receipt එක WhatsApp කරාම අපි courier එකේ යවනවා. එහෙම නැත්නම් මෙතෙන්ට ඇවිල්ලා අරන් යන්න තමයි වෙන්නේ. මට විශේෂයෙන් කියන්න ඕනේ මොකද අපේ ආයතනය තියෙන්නේ කඩවත මරික සීසියට කඩවත ආයතනේ. එතකොට මේක බෙදා හැරීමේ නියුජිතෙක් වශයෙන් කවුරු හරි ආයතනයක් බලාපොරොත්තු වෙනවා නම් පිටපලාත්වල අපිත් එක්ක කතා කරලා මාසයකට හොඳ ආදායමක් ලබන්න පුළුවන් ව්‍යාපාරික අවස්ථාවක් අපි සලසලා දෙන්න කැමැත්තෙන් ඉන්නවා. එහෙම හැකියාවක් තියෙන කට්ටිය අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලාත් මම ඉල්ලනවා. ඉතින් ඔන්න ඔයගේ තමයි ඔන්න ඔයාලට ව්‍යාපාරයක් විදිහට සහ ඔයාලගේ ව්‍යාපාරයක් දැනනමක් තියෙනවනම් ඔබ කැමති නම් මේ වගේ සෝලර් ජෙනරේටර් ඉතින් අරගෙන විකුණන්න ඊට පස්සේ විකුණලා ආදායමක් ලබා ගන්නත් ඔයගොල්ලන්ට පුළුවන්. ඉතින් ගොඩක් අයට ආලෝක ලබා දෙන මේක කියලා තියෙනවා. ඉතින් මේඩ් ඉන් ශ්‍රී ලංකා අපි ගොඩක් වෙලාවට හොයාගෙන යන නිෂ්පාදනය කරපු දේවල් ඉතින් අලුත් නිර්මාණ කරන ඉතින් ඒවා අනුමතම අපි ආවේ මේ බජට් එක මොකද්ද කියලා ඔයගොල්ලන්ට පෙන්නන්න. අපි හිතනවා ඔයාලා මොනවා හරි අවබෝධයක් ලබා ගන්න ඇති. සමහරවිට මේ වගේ අවශ්‍යතාවක් තියෙනවා මේ කන්ටැක්ට් නම්බර් එකට ඔයාලා කතා කරන්න පුළුවන්. කතා කරලා නිවස රූපෙන් එන්න ගන්න පුළුවන්. ඔයාලට මේ ඇවිල්ලා අරගෙන යන්නත් පුළුවන්. ඉතින් අපිත් එක්ක එකතු වුණා බොහොම ස්තුතියි රංගන මහත්තයා. ඉතින් අද වැඩසටහන අපි සමගන්න මතක කරනවා අපි YouTube channel එක තාම subscribe කරලා නැත්නම් අරින් දෙනවා රතු පාරෙන් subscribe කරන්න subscribe කරන්න. ඒ වගේම bell notification එක click කරන්න. තවත් කෙනෙකුට බලන්න මේ වීඩියෝ share කරන්න තමයි කරන්නේ. රංගන මහත්මයා බොහොම ස්තුතියි අපිට ඔබ මේ දේ අපිට පෙන්වුවා.